දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙන පංච ඉට්ඨ ධම්ම සූත්‍ර දේශනාව නිමිති කරගෙන ධර්ම දේශනාවක් සිදු කරන්න. මේ දේශනාව තුළ විශේෂ කරුණු පහක් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ආයාචනා කිරීමෙන්වත් ප්‍රාර්ථනා කිරීම හේතුවෙන්වත් ලැබෙන්නේ නැති ප්‍රතිපදාවට අවතීර්ණ වීම තුළින් පමණක් ලබන්නට පුළුවන් කරුණු පහක්. ඒකේ පළවෙනි කාරණාව තමයි පින්නතනි ආයුෂය. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ආයුෂයට හරි කැමතියි. ඒ වුණාට කොයිතරම් කැමති වුණත් ප්‍රාර්ථනා කරලා යාඥා කරලා ලැබෙන්නේ නැහැ. ආයුෂයේ ලැබීමේ ප්‍රතිපදාවටම එළඹෙන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකීම තමයි ආයුෂයේ ලැබීමේ ප්‍රතිපදාව. දෙවෙනි කාරණාව තමයි මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම හරි කැමති ලස්සන වර්ණ සම්පත්තියක් තියෙනවට. හැම කෙනෙක්ම කැමති වුණාට ඒකටත් වර්ණ සම්පත් ලැබීමේ ප්‍රතිපදාවක් තියෙනවා. මට ලස්සන වර්ණයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. ආයාචනා කළාට ලැබෙන්නේත් නැහැ. එහෙමනම් වර්ණය ලැබෙන ප්‍රතිපදාව තමයි අපි කැමති දේවල් දන් දෙන එක. අන්න දෝ බල දෝ හෝති. ආහාර දන් දුන්නහම බලය ලැබෙනවා. ඒ වගේම සැපය ලැබෙනවා. වත්ත දෝ හෝති වන්න දෝ. වස්ත්‍ර දන් දුන්නහම වර්ණ ලැබෙනවා. හේතුව තමයි අපි ඇඳගෙන ඉන්න වස්ත්‍රයක තියෙන වර්ණය අපි ඇඟේ වර්ණයට වඩා හරි ප්‍රියමනාපයි. ඒ නිසා අපි ඇඳුමක් අරගන්න ගියහම මට ස්වභාවයෙන් හම්බ වෙලා තියෙන කායික වර්ණයට ගැළපෙන ඇඳුම් තෝරන්න අපි හැම වෙලාවෙම උත්සාහ දරනවා. එතකොට මගේ තියෙන වර්ණය ඇඳුමේ තියෙන වර්ණයත් එක්ක ගැළපිච්චහම අමුතු ලස්සනක් තියෙන නිසා අපි ඒකට කැමතියි. ඒ නිසා අපි කැමති වර්ණ තමයි අපි මේ තෝරගෙන තියෙන්නේ. එතකොට ඇඳුමේ වර්ණය අපේ වර්ණයට වඩා ලස්සනයි. එවන් ලස්සන වර්ණ තියෙන වස්ත්‍ර දානය කරලා දුන්නහම අපිට සංසාරේට වර්ණ සම්පත්තිය අඩු නැතුව ලැබෙනවා. වස්ත්‍රත් ලැබෙනවා, බොහොම ලස්සන ප්‍රියමනාප වර්ණ ලැබෙනවා. ඒ නිසා වත්ත දෝ හෝති වන්න දෝ. වස්ත්‍ර දන් දුන්නේ වර්ණ දුන්නා හා සමානයි. එතකොට ඒ දානය මහත්ඵල මහානිසංසදායක වෙනවා. ඒ ක්‍රමවලින් ප්‍රතිග්‍රාහකයාගේ සීලයත් එක්ක ඒ වස්ත්‍ර දානයේ තව තවත් මහත්ඵල වෙනවා. කායික සැපේ කායික බලයේ බලාපොරොත්තුෙන් දන් දෙනකොටත් ප්‍රතිග්‍රාහකයන්ගේ සීලයට අනුවම අපේ බලාපොරොත්තු මුදුන්පත් වෙනවා, මහත්ඵල වෙනවා. හැබැයි අපි කවදාවත් හිතන්න හොඳ නෑ ප්‍රතිග්‍රාහකයන්ගේ සීලයෙන් විතර අපිට මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙයි කියලා. අපි දෙන හැටියත් ඒකට බලපානවා. අපේ සීලයත් ඒකට හේතු වෙනවා, දෙන හැටියත් බලපානවා. දක්ෂිනා විභංග සූත්‍රයෙන් මේ දානේ හැම පැත්තම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා.
ඒ කරුණන් ධර්ම දේශනාවල් වලින් අහලා අපි දැන් හුඟක් දන්නවා. තිරිසං සතෙකුට දන් දුන්නහම අනාගත ජීවිත 100කට අපි ආහාර හම්බ කරගත්ත වෙනවා. පෘතජ්ජන සීලවන්තයෙකුට දන් දුන්නේ නැත්නම් පෘතජ්ජන දුස්සීලයෙකුට දන් දුන්නහම අනාගත ජීවිත 1000කට හරි හම්බ කරගත්ත වෙනවා. පෘතජ්ජන සීලවන්තයෙකුට දන් දුන්නහම දැන් මේ පෘතජ්ජන දුස්සීල සහ පෘතජ්ජන සීලවන්ත කියන වෙනස අපේ ඇයට හොඳට තේරෙනවා. ඒ පෘතජ්ජන දුස්සීල කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගමේ ගෙදර කතා කරන කොටත් නරක මිනිස්සුයෝ කියලා කතා කරන අය. තිසරණ නැහැ, පන්සිල් නැහැ, බොහෝ දෙනාට කරදර කර කර ජීවත් වෙන අය. නමුත් එහෙම කළත් තිරිසනෙකුට දුන්නට වඩා මිනිස්සෙක් නිසා අපේ දානේ මහත්ඵලයි. පෘතජ්ජන සීලවන්තයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හොඳයි කියලා කතා කරන අය. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අපිට හොඳයි ඒ හින්දා අපි කියන හොඳ මිනිස්සුයෝ කියලා. ඒ වුණාට තිසරණ නැහැ. පන්සිලුත් නැහැ. සාමාන්‍යයෙන් සත්තු මරනවා, අරක් මරනවා, එළුව මරනවා අපි දකින්න නැති වුණාට. ඒගොල්ලෝ තාම මදුරුව එහෙම මරනවා. බොහොම සාමකාමී ජීවිත ගත කරනවා කියලා හිතුවට ඒගොල්ලන්ගේ ව්‍යාපාරවලට හානි කරන සත්තු ඉන්නවනම් ඊයෝ වාගේ සත්තු. තවත් නොඑක් සත්තු ඉන්නවනම් ඒගොල්ලන්ට ඒ තැන්වලට එන්න බැරි වෙන්න ඒගොල්ලෝ මර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඒ ව්‍යාපාරික ස්ථානවල යොදලයි තියෙන්නේ. මීයෝ මැරෙන දේවල් යොදලයි තියෙන්නේ. නමුත් අපි ඇවිල්ලා සිලුත් ගන්නවා, ඒ දේවලුත් කරනවා. නමුත් වචනේ අර්ථයෙන්ම ඒ දේවල් කරලා ඇවිල්ලා තියෙන නිසා ඒ සිල්පදේ ප්‍රකාශ කිරීමම මුසාවාදයක් වෙනවා. කෙනෙක් හිතාගෙන ඉන්නේ බොහොම හොඳයි කියලා. නමුත් බලාගෙන ගියහම ධර්මයේ හැටියට හොඳ පුද්ගලෙක් නෙමෙයි. අපිට හොඳයි. ආර්යයන් වහන්සේලා ඒගොල්ලන්ටත් දුස්සීල කියලාමයි කිව්වේ. අපි කියමු කෙනෙක් ආපන ශාලාවක් පවත්වගෙන යනවා. හරි ධාර්මික කෙනෙක්. දනට පින්නටත් බොහොම ලැබි. නමුත් ඉතින් මැස්සෙක් කැරපොත්තෙක් හදිස්සියේවත් ඔය ආපන ශාලාවක දැක්කොත් සංචාරිකයෝ වගේ නැතනක් නම් කොහොමත් එන්නේ නැහැ. ඒ පිරිසිදු බව රකින්න ඕන නිසා නිරන්තරයෙන් මැස්සන් මර්ධනය කරන දේවල් ඒතැන්වල පාවිච්චි කරලා තියෙන්න ඕනේ. ව්‍යාපාරය කරන්නත් ඕනේ. නමුත් ඒ වුණාට ප්‍රාණඝාතය වෙනවා. ඒ පැත්තෙන් හිතන්න දේවල් හුඟක් තියෙනවා. පෘතජ්ජන සීලවන්ත. නමුත් එහෙම කෙනෙකුට අපිට යමක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා. මොකද අර දුස්සීලයට වඩා තරම හොඳයි. ඊළඟට සඳහන් කළේ අහසින් යන බාහිර තවුසෙක්. ඇයි බාහිර කියලා කිව්වේ? මේ බුද්ධාගමට අයිති නැති තිසරණ නැහැ. නමුත් සමතාදී භාවනා ක්‍රම දියුණු කරලා යන්නේ අහසින්. එයාට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් අපිට විපාක දෙනවා. ඊට පස්සේ තමයි මේ බුද්ධාගම තියෙන්නේ. තෙරුවන් සරණ ගියපු, පන්සිල් ආරක්ෂා කරන, හදවතින්ම බෞද්ධයයි කියන්න පුළුවන් හැබෑ පුජ්‍යලයකට, හැබෑ බෞද්ධයෙකුට ආහාර වේලක් ලබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් අපිට විපාක දෙනවා. මට නම් හිතෙන්නේ අපිට එතෙන්ට යන්න පුළුවන් නම් මේ ලෝකේට අපි නිසා මොනතරම් යහපතක් උදා වෙනවද? බේත් පෙත්තක් දුන්න කෙනාටත් කොච්චර සුවයක්ද? මග වතුර වීදුරුවක් දුන්න කෙනාට මොනතරම් යහපතක්ද? කාගේ හරි ගෙදරක උත්සවයකට ගිහිල්ලා හරි පාරේ තියෙන දන්සැලකින් හරි අපි ආහාර වේලක් එහෙම කෙනෙක් ගත්තොත් ඒ උත්සවය කරපු අයට දන්සැල දුන්න අයට මොනතරම් යහපතක් උදා වෙනවද? මේ ಗುಣ සම්පන්න එක පුජ්‍ය ලේක ආහාර වේලක් ගත්ත නිසා
එහෙම හිතාම බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච සමාජයක් කොයි තරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව අපිට තේරෙන්න පටන් ගන්නකොට තමයි ශ්‍රද්ධාව ශාසනය පිළිබඳව උපදින්නේ. ආන් එහෙම ප්‍රතිග්‍රාහකයන්ගේ සීලය නිසා මහත්ඵල වෙන ප්‍රමාණයක් මේ දානය තුළ තියෙනවා. එහෙම මහත්ඵල වෙනවා වගේම පින්නතුනි අපි දෙන දේත් වටිනවා. මොනවද අපි දානෙට දෙන්නේ කියන කාරණාවත් එතනදී ඊළඟට වටිනවා. අපි කිමු දන්සලක් දෙනවා කියලා. කෙනෙක් සමහරලාට බිස්කෝත්තු දීලා තේ දෙනවා. තව කෙනෙක් රොටි දෙනවා. තව කෙනෙක් අලබතල දෙනවා. තව කෙනෙක් පිට්ටු දෙනවා. තව කෙනෙක් බත් දෙනවා. මේ දෙන දෙන ආහාරයේ උසස් තත්වයේ හැටියට අපිට සංසාරේ විපාක දෙන හරියක් හම්බ වෙනවා. අපි විස්කිරින්න හරි විස්කෝත්තු හරි දීලා බත් ආදී ඉතා ඉහළ ආහාර වේලක් දීලා ලැබෙන දේ බලාපොරොත්තු වෙනවනම් ඒක වෙන්නේ නැහැ. දුන්න දෙයට සාපේක්ෂ වූ දෙයක් තමයි ලැබෙන්නේ. තිරිසං සතෙකුට ආහාර වේලක් දුන්නහම අපිටත් ආහාර ලැබෙනවා කියලා කිව්ව ආත්ම 100ක්. හැබැයි කල්පනා කරන්න ඕනේ තිරිසං සතාට ආහාර දුන්නේ කොහොමද? මගේ බත් පිඟානෙ ඉතුරු වෙච්ච ටික මං ගිහිල්ලා ගෙදර පඩිය උඩ දූවිලි ගොඩේ එයාට කෑමට දැම්මද? එහෙම නැත්නම් එයාටත් හොඳට අනලා පොඩි කරලා වෙනත් පිඟානක මං කෑම ටික දුන්නද? එහෙම නැත්නම් සමහරලාට වතුර කරාමි ගාවට ගිහිල්ලා ඉතුරු වෙච්ච ටික එහෙම්මම එයාට වැල්ල දැම්මද? මටත් හම්බ වෙන්නේ ආන්ගේ දීපු විදිහට. එයාට දුන්නේ කොහොමද? මට ලැබෙන්නේ එහෙමයි. වැල්ල දුන්නත් මටත් හම්බ වෙනවා. හැබැයි මට හම්බ වෙන්නේ එහෙමනොත් වැලිත් එක්ක, දූවිලිත් එක්ක, පිරිසිදු නැතුව. බුද්ධ පූජාවත් යන්නේ ගියාම සමහර වෙලාවට අපි දකිනවා කෙනෙක් මේ ගෙඩි පිටින්ම පූජ කරනවා. හරි ආසයි අපි මේ පළතුරු පොකුරක් පූජ කරන්න. අපේ ඇහැ නම් පිනවනෝ තමයි. ඒ වුණාට ඒ පොකුරේ අමු ගෙඩිත් තියෙනවා, බාගෙට ඉදිච්චත් තියෙනවා, හොඳට ඉදිච්චත් තියෙනවා, ඔය අතර තැලිච්චත් තියෙනවා. ඉතින් අපිටත් එතකොට හම්බෙනකොට හම්බ වෙන්නේ කලෝමේ. සමහරලාට විදි ගෙඩියක් වාගේ පූජා කරනකොට ඇට ටිකත් අයින් කරලාම පූජා කිරුවොත් ප්‍රතිග්‍රාහකයන්ට තව හරි පහසුයි. භික්ෂූන් වහන්සේලාට උපසම්පදා භික්ෂූන් වහන්සේලාට වගේ වුණොත් ඇට හැපුණොත් ඇවතක් වෙනවා. ඒ නිසා දායකය තව ප්‍රඥාවන්ත වෙන්න වෙනවා. කප්පියම් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇට ඉවත් කරලා පූජ කරන්න වෙනවා. මේ දේවල් ඔක්කොම අපිට සංසාරේ අපි දෙන හැටියට විපාක හම්බ වෙනවා. අපි වඩා ප්‍රභූ කෙනෙක් මුණ ගැහුණාම අපි කියමු අපි වෑංජනයක් උයනවා. අපි බටුවාගේ දේවල් කපනකොට පණුවොත් ඉන්නවා. අපි ගෙදර උයනවා නම් යන්තම් පණුවෝ ඉන්න කෑල්ල කපලා අයින් කරලා අපි උයනවා. ඇපල් ගෙඩියක් වාගේ අනුභව කරන්න ගත්තොත් සමහරට අපි නම් පොත්තත් එක්ක අනුභව කරනවා. පිපිඤ්ඤා ගෙඩියක් සලාදයක් හදන්න ගියොත් සමහරලාට අපි පොත්තත් එක්කම කපලා දාගන්නවා. ඒ වුණාට වඩා සැලකිය යුතු පුද්ගලෙක් ආවොත් අපි ඇපල් ගෙඩිය පොතු සුද්ධ කරලා තියෙන්නේ. සාමාන්‍ය විදිහට සුද්ධ කරලා තියෙනවා තව වෙලාවක. හැබැයි සමහර කෙනෙක් ශ්‍රද්ධාව වැඩි නිසා බුද්ධ පූජාව වාගේ සකස් කරන ඇපල් ගෙඩිය කපනකොට අපිට තේරෙනවා මේක අලුත්ද පරණද, නැවුම් බවක් ඇද්ද නැද්ද. නැති වුණොත් අපි ගෙඩිය පිටින්ම අයින් කරලා දානවා. නෑ මේක ගැලපෙන්නේ. ආන්ගේ අපේ ශ්‍රද්ධාව එන එන ප්‍රමාණයට, පූජාව කරපු කරපු ප්‍රමාණයට අපිට සංසාරයේ විපාක දෙනවා. ඒ කාරණාවත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ ප්‍රතිග්‍රාහකයන්ගේ සීලයෙන් විතරක් නෙවෙයි අපි පූජාව කරපු හැටියටත් එක්කයි අපිට විපාක දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා සිල් ඇතුවම දන් දෙනවා නම් හරි වටිනවා.
සිල් සහිතව දන් දෙනකොට. අපි දානයට දීලා තියෙන ඉතාම ඉහළ දේවල්. ඒ වුණාට අපි ගාව පන්සිල්වත් නෑ. නමුත් අපිට තියෙනවත් පෝසත්කමත් එක්ක මේ ලෝකෙ දන් දෙන්න පුළුවන් වටිනාම දේවල් තියෙනවා. අපිට ඊළඟ උපතක් ලැබෙනකොට සිල් නැති හින්දා තිරිසං වාගේ ආත්මවල උපදිනවා. අස්ස වෙලා, ඇත්තු වෙලා, සුනක වෙලා ඉපදිනවා. ඒ සුනක වෙච්චහමත් ඉතාම මිනිස්සු අගේ කරන සලකන මුදලට ගන්නව නම් මිලෙන් බොහොම අධික සුනකයෝ වෙලා ඉපදිනවා. මොකද සාමාන්‍ය සුනකයෙකුට වඩා අරගොල්ලන්ට ගොඩක් මිනිස්සු සලකනවා. ඉහළම කෑම වේලක් දෙනවා. සාමාන්‍ය මිනිස්සුෙකුට නොලැබෙන කෑම වේලක් හම්බ වෙනවා. ඇයි ඒ? අර දන් දුන්න කාලේ ඉතා ඉහළම විදිහට දන් දුන්නා. සිල් තිබුණේ නැහැ. ඒ හින්දා සුනක වෙලා ඉපදිලා. හැබැයි ඉතින් හොඳ ආහාර පානයක්, හොඳ නවාතැනක්, සමහරట్లాට හොඳ වාහනයකත් ගමන් යනවා. ඒ වුණාට බණක් අහලා අවබෝධ කරගන්න ප්‍රඥාවක් නැහැ. ආපහු දානයක් දීලා පින් කරගන්න තරම් ප්‍රඥාවක් එහෙම දෙයක් නැහැ. කෑම ටික විතරක් ලැබිලා තියෙනවා. ඒ නිසා හොඳ සුවදායක ජීවිතයක් කියලා අපි ඒක සලකන්නේ නැහැ. හැබැයි අපේ ශාසනයේ ඉතාම කලාතුරකින් සඳහන් කරනවා දිව්‍ය ලෝකෙ ගියපු සුනකයොත් ඉන්න බව. හැබැයි ඒවා ඉතින් පහසු නෑ. තාම කලාතුරකින් සිද්ධ වෙන දේවල්. එහෙම අවස්ථාවක් සඳහන් කරනවා අපේ ධම්මපද පාළියේ. ඒකේ කර්මයේ අකුසලයේ කුසලයේ දෙකම මනාව විග්‍රහ කරනවා. එක පුද්ගලයෙක් දඹදිවේ තිබිච්ච අජිත කියන ප්‍රදේශයේ ඇතිවෙච්ච රෝගයක් නිසා දුර්භික්ෂයක් එක්ක තමන්ගේ බිරිඳයි දරුවයි අරගෙන සල්ලි මිල මුදලුත් අරගෙන ප්‍රදේශයෙන් පලා යනවා. සෑහෙන දුරක් ගෙවාගෙන යනවා. යන්නේ කොස බෑනුවරට. යනකොට අරන් ගියපු මිල මුදල් ඉවර වෙනවා. දැන් මේ දෙන්නට කෑම බීමක් නැහැ. නමුත් තාම දුරයි. ඒ ගමන යනකොට දැන් වෙහෙසයි. ඒ නිසා පුරුෂයා තීරණය කරනවා අපි දෙන්නටත් වෙහෙසයි, තව මේ දරුවෙකුත් දුස්සගෙන යන එක තවත් වෙහෙසයි. එන බිරිඳට යෝජනාවක් කරනවා. ජීවිතේ රැක ගන්න පුළුවන් වුණොත් තව දරුවෙක් හදා ගන්නවා කියන එක අපිට අමාරු වැඩක් නෙමෙයි. අපි මේ දරුවා දාලයන් කියලා. බිරිඳ කියනවා බෑ. දරුවා කියන්නේ මගේ ජීවිතේ. තනියම බැරි නම් දෙන්න මාරුවට අරන් යන්න. ස්වාමියාගේ අතින් දරුවා බිරිඳ ගන්නකොට හරියට මේ මල් මාලාවක් ගන්නවා වගේ ගන්න, පොඩි වෙන්නේ තැලෙන්නේ නැතුව බාර ගන්නවා වගේ අරගෙන කරපින්නගෙන පරිස්සමට අරන් යනවා. ඇයට වෙහෙසිලා වෙහෙසිලා ස්වාමියාට දුන්නාම ඔහුට නම් ඒක අමාරු වැඩක්. අතට ගත්තර කැමැත්තෙන් නෙමෙයි ගන්න. තවත් දවසක් හමාරක් ගිහිල්ලා කියනවා මේක නම් දැන් හොඳටම අමාරුයි. අපි දරුවා දාලයන්. මොහු ටික ටික බිරිඳට පහුවෙලා ගහක් ළඟ කොළ ගොඩක් එකතු කරලා දරුවා කොළ ගොඩ උඩ තියලා යනවා. බිරිඳ මගට ගිහින් ආපහු බලලා අහනවා කෝ දරුවා අහවල්ද? ඇය පපුවට අත් දෙකින් ගහ ගහ අඬනවා මට දරුවා ඕනේ. ආයි ගිහිල්ලා අරන් එනවා. හැබැයි අර දරුවා මග දාලා ගියපු පවට සසර ඔහුත් ඒ වාගේ මතරමන් වෙනවා. ඒ පාපකාරී සිතුවිල්ලත් එක්ක දෙන්නගේ අතින් අතට මාරු වෙවි වෙහෙසත් එක්ක යනකොට දරුවා මගදි මැරෙනවා. එයා දාලා තව ටිකක් යනකොට මේ දෙන්න ගොපලු ගෙදරකට සේන්දු වුණා. මේ අබුද්ධෝත්පාද කාලයක්. මේ ගොපලු ගෙදර එදා මංගල්‍යයක්. ගොපල්ලගේ ගෙදර එළ දෙන්නු සම්බන්ධ මංගල්‍යයක් තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් එයාට දානෙට වඩිනවා. උන්වහන්සේට දානේ දීලා ගොපල්ලා මේ දෙන්නත් දැක්කා. මේ දෙන්නටත් කතා කරලා තොරතුරු අහලා ආහාර දුන්නා.
අර බිරිඳ කිව්ව ස්වාමීනි, ඔබතුමා ජීවත් වීම තමයි මගේ ජීවිතේ පැවැත්ම. ඒ හින්දා වෙහෙසිලා ඉන්න ඔබතුමා වැඩිපුර ආහාර ගන්න. මට ටිකක් ඇති. ඒ ටිකක් අනුභව කළා. ගිතෙල් එක කිරිබත් වැඩිපුර ස්වාමියාට දුන්නා. එයා අර ඔක්කොම භුක්ති විඳා. දැන් ගොපල්ලත් මේගොල්ලන්ට සලකලා කෑම බෙදාගෙන යත් ආහාර ගන්නවා. අර මිනිස්සයා දැන් බොහොම කෑදර සිතින් යුක්තව ගොපල්ලා ආහාර ගන්න දිහා බලන් ඉන්නවා. ගොපල්ලා ගෙදර ඉන්න සුනක දේනුවක්. ගොපල්ලා කෑම කන ගමන් ටිකක් ලොකු කිරිබත් කැටයක් අර සුනක දේනුවට දුන්නා. අර පුජ්‍යලයා සුනක දේනුව දිහා බලලා කල්පනා කළා, මේ බැල්ල මොනතරම් පින්වන්තද, හැමදාම මෙහෙම ප්‍රණීත කෑම ලැබනවා ඇති. නමුත් මෙයාට ගත්ත ආහාර ප්‍රමාණය දැනටමත් ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද නිරාහාරව ඉඳලා ගත්තේ. එයා එදා මැරෙනවා. ඒ ආහාර ඉදිරව ගන්න බැරුව. මැරිලා අර සුනක දේනුවගේ කුසේ උපදිනවා. සුනක දේනුව පැටිය බිහි කළා. ගොපල්ලා මේ පැටියට දෙනුන්ගේ කිරි දුන්නා. ඒ හින්දා මෙයා බොහොම ලස්සනට ඉක්මනට හැදුනා. මේ ගොපල්ලා දවසකට දෙපාරක් යනවා පසේ භාග්‍යතුන් වහන්සේ ගාවට. මේ බලු පැටියත් පුරුදු වෙලා හිටියා මෙයා පස්සෙන් යන්න. අර පුජ්‍යලයා යනකොට වනසත්තු ඇති කියලා හිතෙන තැන්වල ලීයක් කඩාගෙන ගස් වලට ගහලා බිමට ගහලා කෑ ගහනවා සත්තුන්ට යන්න. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ. එක දවසක් බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීන් යම් දවසක මට එන්න බැරි වුණොත් මේ බලු පැටිය එනවා. ඔබ වහන්සේ එයාගේ සංඥාවෙන් අපේ ගෙදර වඩින්න ඕනේ. පාරගත්ත භාග්‍යතුන් වහන්සේ ආරාධනාව. බලු පැටිය දවසක් පිටත් කළා. එයත් තමන්ගේ ස්වාමියා නතර වෙලා අර බිමට ලීයෙන් ගහන තැන්වල ඉඳලා හයියෙන් තුන් පාරක් බුරනවා. බුරලා සත්තු ගියා කියන සංඥාවෙන් යනවා. බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟට ගිහිල්ලා තුන් පාරක් බුරනවා. මම ආවා කියලා. කියලා පැත්තකටලා වාඩි වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වෙලාව බලලා එළියට ආවම මෙයා ඉස්සර වෙනවා. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ බලනවා මෙයා අවබෝධයෙන්ම යනවද? භාග්‍යතුන් වහන්සේ වෙන පාරකට හැරෙනවා. මෙයා ඉස්සරහින් ගිහිල්ලා පාර රකින්නවා. එතකොට පාදයෙන් එයා ඉවත් කරලා ආයෙත් වඩිනවා. එතකොට මෙයා සිවුරු පොටෙන් අල්ලලා ආපහු වදිනවා. ඇදලා නිසි මාර්ගයට ගන්නවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ගොපල්ලට කිව්වා, මගේ සිවුර දැන් දිරලා මං දැන් සිවුරක් කරගන්න යන්න ඕනේ. ගොපල්ලා රෙදි පූජ කළා. ස්වාමීනි වඩින්න එපා, සිවුර මෙහෙ ඉඳලා කරගන්න බැරිද? ඒක මහනවා කියන එක තනියම මහන එක මට අමාරු වැඩක්. මම සිවුර මහගෙන එන්න. ගොපල්ලට සඳහන් කරලා අහසට පැන නැගලා ගන්ධමාදන පර්වතයට වැඩියා. එහි තව පසේ බුදුරු වැඩ ඉන්නවා. මේ තිරිසන් බොහොම ඍජු ගති තියෙන අය. මිනිස්සු වාගේ එකක් හිතේ තියාගෙන එකක් එළියට කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතේ සෙනෙහසක් ඇති වුණොත් ඒක දෙකක් නෙමෙයි එකක්මයි. මේ බලු පැටියා ඒ තරම් ආදරේ බුදුරජාණන් වහන්සේට. අහසින්ම නොපෙනී වඩිනකම්ම බලාගෙන ඉඳලා දුක දරාගන්න බැරුව මැරිලා දෙව්ලොව ඉපදුනා. එහෙ ඉපදිලත් සඳහන් කරනවා රහසක් කිව්වොත් එහෙම දෙවියෙකුට ඒ රහස දොළොස් යොදුනක ඉන්න අයට ඇහෙනවා කියලා. සාමාන්‍යයෙන් වචන කතා කරුවොත් පියවි විදිහට යොදුන් 10000ක් 10000ක මුළු දෙව් නගරය පුරාම ඒ හඬ පැතිරෙනවා කියලා. ඒ නිසා මේ දිව්‍ය පුත්‍රයාට නමක් හම්බෙනවා ഘോഷක කියලා. ඒ අර භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් බුරාපු නිසා. නැවත දුර්වල කුසලයක් නමුත් තිබුණේ. දෙව්ලොව යන්න පිං තිබුණා. අප්‍රමාණ දෙව් සැප අතරමං වුණා. සාමාන්‍යයෙන් දෙවියන්ට දවසකට වේලක් කෑම කන්නම ඕනේ. එහෙම නැත්තම් චුත වෙනවා. මෙයාට කෑම අමතක වුණා සැප වැඩි හින්දා. කෑම අමතක වෙලා චුත වුණා. චුත වෙලා ඒ නගරේ වෛශ්‍යාවක කුසේ පිළිසිඳ ගත්තා. ඒ වෛශ්‍යාව දරුවා ලැබුණාම දාසියකගෙන් ඇහුවා,
මේ දුවෙක්ද පුතෙක්ද බලන්න කියලා. වෛශ්‍යාව බොහොම කැමැත්තෙන් හිටියේ දුවෙක් කියලා. සඳහන් කරන වෛශ්‍යාව දුවලට හරි කැමතියි කියලා. තමන්ගේ වෘත්තියම ඇයටත් බාර දෙන්න පුළුවන් ඉඳා. නමුත් මේ ඉපදිලා තියෙන පුතෙක් අරතනත් ඉරිගිව ගෙනහිල්ලා කහල්ගොඩට දාන්න කියලා. ආන් අර දරුව කහල්ගොඩේ දාලා ගියපු අකුසලේ ආය පාරක් විපාක දෙනවා. ඇය ගෙනහිල්ලා දරුව කහල්ගොඩට විසිකා. සුනකයෝ ආදි සත්තු, කපුටෝ වගේ සත්තු කහල්ගොඩ වට කරගෙන නැට කිසි කෙනෙක් දරුව ගැඟට හොට තියන්නේ හපන්නේ. මිනිස්සු පාර යනකොට බැලුව ඇයි මේ සත්තු වට වෙලා. බල්හම දරුවෙක් හරි සතුටින් මිනිහෙක් දරුවා අරන් ගියා. මොකද හානි කරන්න හැටියක් නෑ පසේ භාග්‍යතුන් වහන්සේ කරපු උපස්ථානය නිසා. කොසබෑනුවර සිටුවරයා එක දවසක් නැකත්කරුගෙන් ඇහුවා, අද නැකත් බැලුවද මොනවද රටතොටට අපට තියෙන යහපත? අපට නම් යහපතක් නෑ, රටට තියෙන යහපත ඇහුවා. රටටත් කියන්න තරම් විශේෂ දෙයක් නෑ. එතකොට අද මොකවත් විශේෂ දේවල් නැද්ද? නැකත්කරු කිව්වා, අද මේ නගරේ ඉපදිච්ච පිරිමි දරුවෙක් කවදා හරි දවසක මේ රටේ සිටුවරයා වෙනවා, මේ නගරේ ප්‍රධාන සිටුවරයා වෙනවා. ഘോഷිත සිටුවරයානි දැන් ඇහුවේ. සිටුවරයාගේ බිරිඳටත් දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඉක්මනට ගෙදරට පණිවිඩය ඇරලා බැලුවා බිරිඳට දරුවා ලැබුණද කියලා. ලැබිල නෑ. ඊට පස්සේ 16කට කහවණු 1000ක් දීලා කිව්වා හොයන්න කියලා. අද ඉපදිච්ච ළමයා හොයාගෙන යනකොට හම්බුණා. ඔහුට කහවණු 1000 දීලා දරුව ගෙනවා. සිටුතුමා දරුව තියාගෙන හිටියා. මගේ බිරිඳට ගෑනු දරුවෙක් ලැබුණොත් ඇය මොහුට විවාහ කරලා දීලා සිටු තනතුර මොහුට දෙනවා. මගේ බිරිඳත් පිරිමි දරුවෙක් ලැබුවොත් මොහු මරනවා. ඇයත් බිහිකිරුවේ පිරිමි දරුවෙක්මයි. දාසියට කිව්වා, මේ දරුව ගෙනහිල්ලා අර කලින් දරුවා උදේට ගවගාලි දොර ගාව තියන්න කියලා. ගවගාලි දොරකඩ තිබ්බා. ගවයෝ යනකොට පෑගිලා මැරෙන්නේ. මේ ගවරෑනේ ප්‍රධාන ගවයා හැමදාම යන්නේ. ඔක්කොම ගවයෝ එළියට ගියහම එදා කලින්ම මෙයා එළියට ඇවිල්ලා දරුවා මැදි කරලා හිටගත්තා. අනික් ගවයෝ දෙපැත්තෙන් ගියා. ගොපල්ල බැලුවා, මොකද මේ දරුවෙක්? හරි සතුටින් අරගෙන ගියා. දාසිය ගිහිල්ලා කිව්වා, දරුවා මැරුන්නේ නැහැ, මෙහෙම දෙයක් වුණා. ගොපල්ලට කහවණු 1000ක් දීලා ආයෙ ගෙනාවා. කරත්ත යන පාරේ තියන්න කිව්වා. එදා ඉස්සරලාම යන කරත්තේ ගැල් නායකයාගේ කරත්තේ ඒ ගොන් ටික මේ දරුව ගාවට ගිහිල්ලා විය කරගසා දාලා දරුව මැදි කරගෙන ඉන්නවා. ඒක දැකපු ගැල් නායකයා දරුව අරන් ගියා. එයාටත් කහවණු 1000ක් දීලා ආයෙ ගත්තා. දාසිය ටික සොහොනේ දාන්න කියලා. අමනුෂ්‍යයන්ගෙන් හිවලුන්ගෙන් කරදර වෙන්නේ. ගිහින් සොහොනේ දාලා බලාගෙන හිටියා. එළුව බලන මිනිහෙක් එළුව දක්කගෙන සොහොන හරහා ගියා. එක එළු දිනක් පහු වුණා. එළුව බලන මිනිහයා බැලුවා, ඇයි මේ එළ දින යන්නේ නැත්තේ? මේ එළිචි යන්නේ නැත්තේ? එළිචි ගිහිල්ලා අර දරුව මැදි කරලා දන ගහගෙන දරුවට කිරි පොනවා. ඊට පස්සේ ඒ මිනිහයා දරුව අරන් ගියා. මෙහෙම මෙහෙම අරගෙන දැන් මේ දරුව මරන්න හැටියක් ඇත්තෙම නැහැ. මේ බුද්ධ පූජාව ආනිසංස. ඊට පස්සේ දරුවත් ක්‍රමක්‍රමයෙන් වැඩුණා. සිටු ගෙදරට වළං ගේන කුඹල් කරුත් එක්ක සාකච්ඡා කරලා කරුණාකරලා කියලා කිව්වා, මං හෙට උඹේ ගෙදරට දරුවෙක් එවනවා. ඉතාම රහසිගතව ඔහු මරන්න කියලා. පහුවදා මේ දරුවට කිව්වා, අපිට වළං ගේන කුඹල් කරුගේ ගෙදර යන්න. එයා යම් කටයුත්තකට නිරත වෙයි. ඒක ඉක්මනට නිමා කරගන්න කියලා. මෙයා යන්න යනකොට සිටුතුමාගේ පුතා සෙල්ලම් කරනවා. එයා ඇහුව, අයියා කොහෙද යන්නේ? මං යනවා කුඹල් ගෙදරේ. සිටුතුමාගේ පුතා තවත් ගමේ දරුවෙක් එක්ක මේ ක්‍රීඩාවක නිරත වෙලා ඔට්ටු අල්ලලා, එයා දැන් කහවණු ලක්ෂයක් පෙරදිලා. අයියා මෙයත් එක්ක සෙල්ලම් කරලා, මං පෙරදිච්ච කහවණු ලක්ෂේ මට දිනලා දෙන්න,
මං වලන් ගෙදර ගිහිල්ලා පණිවිඩය කියලා එන්න. බෑම කියද්දි අර දරුවා මෙයාට කාරණාව බාර දීලා සිටුතුමාගේ පුතා ගියා. කුඹල්කරුට ගිහිල්ලා කාරණාව කිව්වා. මං අහවල් සිටුතුමාගේ පුතා අහවල් දෙයට ආවි. මෙයා දරුවා අරගෙන ගෙට ගිහිල්ලා වැයකින් පළලා වලන් පෝරණයට දාලා පිච්චුවා. හැන්දෑවේ මේ පුතා ගෙදර ගියා. සිටුතුමා හැවයි ළමයා ඔබ ගියේ නැද්ද මගේ පණිවිඩයට? මට යන්න දුන්නේ නැහැ මල්ලි ඒක අරගෙන බලින්ම ගියා. මේ මිනිසයා කෑ ගහගෙන දුවගෙන ගියා වලන් ගෙදර. යනකොටම වලංකරු ඈත ඉඳලා කිව්වා සිටුතුමනි කලබල වෙන්න එපා වැඩේ හරියටම කෙරුවා කිව්වා. මේ දරුවා සුරක්ෂිත වුණා. අන්තිමට දැන් දරුවා ලොකු මහත් වුණා හැබැයි ශිල්ප උගන්නලා නැහැ. අන්තිමට තීරණය කළා මුදලිතුමාට කියලා මෙයා මරෝ. දරුවගේ ඇඟිලි ලියුමක් ගැට ගහලා යවුවා මේ ලියුම අරන්ගෙන කෙනා මරන්න කියලා. මුදලිතුමාගේ ගෙදර දුව ඒක දැනගෙන කාරණාව දන්නේ තරුණයෙක් ආවා. මේ තරුණයාගේ නම සඳහන් කරාම මුදලිතුමාගේ දුවට ලොකු සෙනෙහසක් ඇති වුණා. ඒ වෙන කවුරුවත් නෙමේ මුදලිගේ දුව වෙලා ඉපදිලා තියෙන්නේ. එදා කෝතුහාලිකයි කාලී කියලා බොහොම දුෂ්කර ගමනක් ගියපු මොහුගේ බිරිඳ මොහු මැරුණට පස්සේ ඒ ගෙදරම පුලී වැඩ කර කර පස්සේ භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා. ඒ පිණින් දෙව්ලොව ඉඳලා දැන් මේ මුදලිගේ දුව හැටියට ඉපදිලා මේ ගෙදර. ආන් ඒ සසර සිදුවීමත් එක්ක මොහු නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා ඉනේ ගැට ගහලා තිබිච්ච ලියුම අරන් බලහම මරන්න කියලා තියෙන්නේ. ඇය ලියුමක් ලිව්වා මගේ ඉඩම්වල තියෙන ධනය අරගෙන මොහුට මහල් දෙකක නිවසක් හදලා ධන සම්පත් පවරලා දීලා මොහු පෝෂණය කරන්න කියලා ලියුම ගැට ගැහුවා. මුදලිතුමා ලස්සන ගෙයක් හදලා මේ කටයුතු ඔක්කොම කරලා දුන්නා. ඉතින් මේ කාරණාව බොහොම විචිත්‍රව මෙහෙම දිගට තියෙනවා. සම්බුද්ධ පූජාවක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සුනක ආත්මයක ඉඳගෙන සිදු කරලා ලබාගත් ශ්‍රේෂ්ඨ රැකවරණයක්. එහෙමනම් දානීය කියන කාරණාව මේ ශාසනයේ හරි සංකීර්ණයි. අපි හරියට දන් දුන්නේ නැත්නම් සිල් නැතුව දන් දුන්නේ නැත්නම් සංසාරේ විපාක දෙන හැටි සිල් නැති නිසා තිරිසං ආදී ආත්මවල උපදින්න පුළුවන්. නමුත් මෙවන් අවස්ථා ඊටාම කලාතුරකින් අපිට ලැබෙන්න පුළුවන්. නමුත් ඒවා කලාතුරකින්. ඒ නිසා මේ පූජාව දානය කියන එක හරියටම සම්පූර්ණ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන පූජාවම අතිශයින් උත්තරීතරයි. තුනුරුවන් උදෙසා ඊළඟට ධර්මරත්නේ සංඝරත්නේ මේ ශාසනයේ දානයේ ශ්‍රේෂ්ඨ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා. දක්ඛින විභංග සූත්‍රයට අනුව එතන ඉඳලා ක්‍රමානුකූලව පෞද්ගලික දාන 14ක්ම අපිට පැහැදිලි කළා. සාංගික දාන 7ක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. පිළිතුරේ අපේ ශාසනයේ තියෙනවා එදා මෙදා තුර කාටවත් සිදු කරන්න බැරි මහ පින්කම් දෙකක්. ඒ පින්කම් දෙක හැර වෙන කවදාවත් කාටවත් එවන් පින්කමක් කරන්න බෑ. කවුද ඒ දානි දුන්නේ? එක්කෙනෙක් යසකුල පුත්‍රයාගේ අම්මා. අනිත් කෙනා චුන්ද කර්මාර පුත්‍රයා. මේ දාන දෙකට සමාන වෙනත් දාන මේ ශාසනයේ නැහැ. අති සුවිශේෂී දාන දෙකක්. යසගුල පුත්‍රයාගේ අම්මා කියලා කියන්නේ සුජාත සිටදීනිය. සුජාත සිටදීනිය දුන්න දානයත් චුන්ද කර්මාර පුත්‍රයා දුන්න දානයත් සමඵලයි. ඒ වුණාට අපි ඇයට හිතෙනවද හැබෑවටම කොහොමද ඒක සමඵල වෙන්නේ කියලා? සුජාත සිටදීව දන් දෙන්නේ කාටද? බෝසතාණන් වහන්සේට. තාම කෙලෙස් සහිතයි. නමුත් චුන්ද කර්මාර පුත්‍රයා දන් දෙන්නේ බුදුරජාණන් වහන්සේට. සව් කෙලෙස් නසලයි. එතකොට කෙලෙස් සහිතව සිටියේදී බෝසතාණන් වහන්සේට දුන්න දානයත් කෙලෙස් රහිත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දුන්න දානයත්
සමඵල වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අපිට එන්නේ නැද්ද එතකොට? ඒකට ත්‍රිපිටකයේ සූත්‍රවල උත්තර දෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේකට උත්තර දෙනවා. උදාන පාළියේ තියෙනවා චුන්ද කියලා සූත්‍රයක්. ඒ චුන්ද සූත්‍රයෙන්ුත් භාග්‍යතුන් වහන්සේකට උත්තර දෙනවා. විශේෂ උපදේශයක් අපේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට. යම් දවසක කෙනෙක් චුන්දට බණින්න පුළුවන්, ඔබේ දානේ වළඳලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා. එහෙම වුණොත් චුන්දගේ හිත විශේෂයෙන් හදන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා. එහෙනම් අපි බලමු මේ දාන දෙක කොහොමද සමඵල වෙන්නේ කියලා. සේනානි දීනිය කිරියාහාර දානේ පූජා කරපු වෙලාවේ දානේ පූජා කළේ රුක්ෂ දේවතාවා කියලා හිතාගෙන. ඒ දානේ වළඳලා බෝසතාණන් වහන්සේ බෝමැඩට වැඩම කරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. ඒකට කියන්නේ සෝපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වුණා කියලා. සෝපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වුණා. ඒ සුජාතා සිටු දීනියගේ දානේ වළඳලා. ඇයි සෝපදිශේෂයි කියලා කියන්නේ? ඒකට කෙලෙස් පිරිනිවන් පෑවා. ලෞතර බුදු බව ලැබුවා. නමුත් තාම භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව තියෙනවා. ශරීර ධාතුවට ලෙඩ හැදෙනවා. කායික දුක ඉතුරුයි. කෙලෙස් දුක නැති කළා. ආන් ඒ නිසා කියනවා සෝපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. පස්සේ කාලේ සේනානි දියණිය දැනගන්නවා මං දන් දුන්නේ රුක්ෂ දේවතාවෙකුට නෙමෙයි. සක්වලවල් දහස් ගණන් දස දහස් ගණනකින් පුල පුලා බලාගෙන හිටියේ ලෞතර බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකන්. එහෙමනම් මගේ දානේ වළඳලා උන්වහන්සේ ඒ ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්තා. මගේ දානේ වළඳලා ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ 49 දවසක් මගේ දානේ නිසා යැපුණා. 49 දවසකට ලෞතර බුදු පියාණන් වහන්සේට මන් තනියම දන් දුන්නා සමානයි. ආන් ඒකින්ද ඒකට කියනවා අනුස්සරණ සමතාවයක් ඒ දානේ තුල තියෙනවා. අනුස්සරණ සමතාවය මොකද්ද? කල්පනා කර කර සතුට වෙන්න පුළුවන්. 49 දවසකට මං මුලින්ම බුදුන්ට දන් දුන්නා. කල්පනා කර කර සතුට වෙන්න පුළුවන් අනුස්සරණ සමතාවයක්. චුන්දගේ දානෙත් අනුස්සරණ සමතාවයක් තියෙනවා. මොකද්ද? පින්නතුනි ඒ දානේ වළඳලානේ පිරිනිවන් පෑවේ. අන්තිම දාන වේල භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න සැරසෙනකොට පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගේ ඇස් වලින් කඳුළු ගලන එක නතර වුණේ. දෙවියන්ගේ සෝසුසු නතර වුණේ. රහත් වෙච්ච බ්‍රහ්මරාජු, රහත් වෙච්ච මහ රහතන් වහන්සේලා මනුස්ස ලෝකේ පුදුම විදිහට ධර්ම සංවේගයට පත් වුණා. මේ මහ පොළොවට ඒක ඉවසන්න බැරුව ගියා. ඒ නිසා මහ පොළොව වෙවුලන්න පටන් ගත්තා. අහස විදුලි කෙටුවා. ගොරවන්න පටන් ගත්තා. ගස් කොළන් පවා හඬා වැටෙනවා වගේ භාග්‍යතුන් වහන්සේ දිහාට නැමිලා අතු වගේ තියෙන මල් වැටුණා භාග්‍යතුන් වහන්සේ ඇඟට. සැතපෙලා හිටපු සල් ගස්වල සල් මල් බුදු සිරුර පුරාම වැටුණා. දෙවියෝ දිව්‍යමය මල් වලින් පූජා කළා. මුළු විශ්ව ධාතුවම සංවේග ප්‍රාප්තයි. කඳුළු සලනවා. මේ සියලු දෙනාම ශෝකාන්තයක වෙලිලා ඉන්න මොහොතක බුදුරජාණන් වහන්සේ හරීම සතුටින් තමන් වහන්සේගේ මංගල්‍යයට සූදානම් වෙනවා.
ලෝකයේම ශෝකාන්තය. භාග්‍යතුන් වහන්සේ සතුටින් මංගල්‍යයට සූදානම් වෙනවා. මොකද අපිට ඒක වේදනාවක් වුණාට බුදුරජාණන් වහන්සේට ඒක මංගල්‍යයක්. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් මොකටද පාරමිතා පිරුවේ? ලෝකයක් සනසලා සදහටම පිරිනුවම් පාන්න. එනම් තුන් ලෝකෙම සනසලා තියලා උන්වහන්සේ උන්වහන්සේගේ මංගල්‍යයට යන්න යන දවසේ චුන්ද කර්මාර පුත්‍රයාට අනුස්සරණ සමතාවයක් හිතේ සතුටක් තියෙනවා. කවදාවත් නැවත විශ්වධාතුවේ දන් නොවලඳන භාග්‍යතුන් වහන්සේට සදාකාලික නිවන් සුවයෙන් සුවයට යන්න අන්තිම දන් වේල දුන්නේ මම කියලා. ආන් ඒ දෙන්නට ඒ අනුස්සරණ සමතාවී තියෙනවා හිතනකොට සතුටුයි. මේ දානදී සමාපatti සමතාවයකුත් තියෙනවා. සේනානි දියණියගේ දානෙ වළඳලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබන වෙලාවේ සමාපatti කෝටි ලක්ෂ 24කට සමවදිනවා. ලෞතර බුද්ධත්වයේ වෙන්නේ පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන වෙලාවේ සමාපatti කෝටි ලක්ෂ 24කට සමවැදිලා තමයි පිරිනිවන් පාන්නේ. එහෙනම් බුදු වෙන වෙලාවෙත් පිරිනිවන් පාන වෙලාවෙත් සමාපත්තීන් කෝටි ලක්ෂ 24කට බැගින් අවස්ථා දෙකේම සමවදිනවා. ඒ නිසා මේ දාන දෙකම සමාපත්ති සමතාවයකුත් තියෙනවා. එතකොට සෞපදිශේෂ නිර්වාණ ධාතුවෙන් සැනසුණා සේනානි දීනියගේ දානෙ වළඳලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් සැතපුණා චුන්ද කර්මාර පුත්‍ර නම් රන් බඩු සාදන්නාගේ දානෙ වළඳලා. චුන්ද කියන්නේ රන් කර්මාන්ත කරුවෙක්. දෙන්නගේම දානෙ වළඳලා සමාපatti සමතාවයකටත් සම්බන්ධුණා. සමාපත්තියට සමවැදුණා. දෙන්නටම හිතල සතුටු වෙන්න කාරණා දෙකක් ඉතුරුයි. ඒ නිසා අනුස්සරණ සමතාවයකුත් තියෙනවා. එහෙනම් ওই දාන දෙක වෙන කාටවත් දෙන්න බෑ. බුදු වෙන වෙලාවේ ආයෙ දෙන්නත් බෑ. පිරිනුවම් පාන වෙලාවේ ආයෙ දෙන්නත් බැරි නිසා මේ ශාසනයේ මේ දාන දෙක අතිසුවිශේෂී දාන දෙකක් කියන කාරණාව භාග්‍යතුන් වහන්සේම දේශනා කොට වදාළා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා බව සඳහන් කරනවා. එමනම් ඉත්ත ධම්ම සූත්‍රයේ නිමිති කරගෙන අපි මේ සාකච්ඡා කළේ වර්ණ සම්පත්තියත් සැපයත් ලැබෙන කාරණා දෙක. එහෙනම් සැපය ලැබෙන ප්‍රධාන කාරණාව හැටියට දානය, වර්ණයේ ලැබෙන සුවිශේෂී කාරණාවක් හැටියට මේ වස්ත්‍ර ආදී දේවල් දන් දීම අපි සාකච්ඡා කරන්න තියෙනවා. අපි මේ මොහොතේ මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්න අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කරන්න.